आयुवान सुबोधसनक කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රදමෙන් සිරස්තල කොවිඩ් අතරතුර මැලේරියාවත් හිස එසවීමේ අවධානමක් ආණ්ඩුව පාස්කු ප්‍රකාරයේ මහමලකරුවන් කියා කිසිම පදනමක් නැති පුද්ගලෙක් පිටපස දිව යනවා සජිත්ගෙන් චෝදනා देशीय कर्मांत सदा अवश्य अमुद्रव्य गेटलुवट विसतुम देन्न एमति बंधुलकिन परंतुआक देशीय पुवत वेताई मुलिन्म अवधानय रटक एकतन पाल्विय युतु नेति बवत वाणिज्यमय वशेन इदिरियट या युतु बवत මහා සංඝරත්නය අවධාරණය කර සිටිනවා ඒ බෞද්ධ උපදේශක සභාව දසවන වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අතර එහිදී කොළඹ වරායනගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුව එක රටක් එකතැන පල්විය යුතු නැති අතර වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කර සිටියා. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ එහිදී පැහැදිලි කර දුන්නා. බොහෝමය ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවර වීමක් රට අත්කර ගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහිව නංවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක්විය යුතු බවත් ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඊට සහාය ගත යුතු බවත් මහා සංඝරත්නය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. එමෙන්ම COVID-19 නව ප්‍රභේදයේ සෞඛ්‍ය අංශ උපදෙස් පිළිබඳව ජනාධිපතිවරයා විසින් මහා සංඝරත්නය දැනුවත් කරන අතර ඉන් අනතුරුව බුද්ධ චරිතය ත්‍රිපිටකය බෞද්ධ සිද්ධාස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන්නන් පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා උපදේශක සභාව දැනුම් දුන්නා. ඉදිරි සභා වාරයේදී ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද යෝජනා කරනු අතර මෙම අවස්ථාවට බෞද්ධ උපදේශක සභාවේ සමාජික මහා සංඝරත්නය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියා. ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහමලකරුවන් කියා කිසිදු පදනමක් නොමැති පුද්ගලයෙක් පිටපස හඹා යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හම්බන්තොට වලව ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට සහභාගී වෙමින් මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීම අපි හැමදෙනාගේම වගකීම. පාස්කු ප්‍රහාරයේ මහමලකරුවන් හොයාගන්න. ප්‍රහාරයේ පිටුපස සැලසුම් කරපු නායකත්වය ලබා දුන්නු, මුදල් ලබා දුන්නු ඒ කවුද ඒ කණ්ඩායම? කවුද මේකේ මහමොලකරුවා? කවුද මේ කණ්ඩායමට ඇතුළත්? කාගේ උපදෙස්ද? මේ සෑම කාරණාවක් පිළිබඳව අද දවසේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ. දැන් මේ මහමොලකරුවා කියන ප්‍රශ්නෙට ආණ්ඩුව උත්තර දීලා තියෙනවා එක පුද්ගලයෙකුගේ නමක් ඉදිරිපත් කරලා. රටේ බහුතර ජනතාව දන්නවා සත්‍ය කාරණාව එය නොවේ. අදටත් සත්‍ය කුමක්ද කියන එක හෙළිදරව් වෙලා නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. මුළු රටම විශ්වාස කරන්නේ නැහැ මේ මහමොලකරුවා අහවලයි කියලා ඒ කරපු ප්‍රකාශය. දැන් රජයේ කරන්නට ඕන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අලුත් තොරතුරු රටට ඉදිරිපත් කරපු හරින් ෆර්නැන්ඩෝ මැතිතුමාව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමද සැබවින්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ඒ නීචයෝ ටික හොයා ගැනීම නේද රටේ ඉල්ලීම. දැන් හැමෝම දන්නවා ආණ්ඩුවට බැරියයි කියන කාරණා. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 3,50,000 ආසන්නයට පැමිණ තිබෙනවා. ලෝකයේ රටකින් දෛනිකව වාර්තා වන කොරෝනා රෝගීන් වැඩිම රට වන්නේද මේ වන විට ඉන්දියාවයි. එවන් තත්ත්වයක් තුළ රටවල් රැසක් ඉන්දියාව සමග පවත්වන ගුවන් ගමන්ද මුළුමනින්ම නතර කර දමා තිබෙනවා. කෙසේ වෙතත් අසල්වාසී ඉන්දියාව සමග ශ්‍රී ලංකාව දෛනික ලෙස ගුවන් ගමන් ඇතුළු සියලු සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යාම කොවිඩ් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට කුමන බලපෑමක් ඇති කරයිද? කොවිඩ් ව්‍යාප්තිය ලෝකයෙන්ම ඉතාම දරුණු අතට පත්ව ඇති ඉන්දියාව සමග සිදු කරන ගුවන් ගමන් මගේ ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු නවතා දැමීමටත් සීමා පැනවීමටත් රටවල් ගණනාවක් කටයුතු කරමින් සිටින පසුබිමක් තුළ ඉන්දියාවේ අසල්වැසි රටවන ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විටත් බ්‍රිතාන්‍ය එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය හා කැනඩාව ඉන්දිය ගුවන් ගමන් මුළුමනින්ම නතර කිරීමටයි පියවර ගෙන ඇත්තේ. අප මේ පිළිබඳව සෞඛ්‍යාංශ වෙතින් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ ඉන්දියා ගුවන්කමන් නතර කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. දෛනිකව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන්කමන් ක්‍රියාත්මක වන අතර අප ගුවන්තොටුපළින් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ UL 126 තරණ ගුවන් යානයෙන් ගුවන් මගින් 167 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි බවයි. මෙම ගුවන් යානය පැමිණ තිබෙන්නේද කොවිඩ් වෛරසයේ දැඩි ව්‍යාප්තියක් පවතින චෙන්නයි නුවර සිටයි. අප ඇතැම් තීරණ බොහෝ රටවලට පෙර ආතුව ගත්තාසේම බොහෝ කල් වේලාගෙන ඇතැම් තීන්දුව තීරණ ගැනීමෙන් කොවිඩ් ව්‍යාප්තියට මඟ පෑදුණු බව රටේ සියලුම බලධාරීන් මතක තබා ගත යුතු බව අප යලි යලිත් සිහිපත් කර සිටිනවා. මේ අතර අකණ්ඩව තෙවන දිනටත් ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 3,46,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුල පමණක් එරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2,624ක් ලෙසයි. ඉන්දියාව තුල කොවිඩ් වෛරසයේ අවදානම සීක්‍රෙන් ව්‍යාප්ත වීමත් සමග ඉන්දියාවේ රෝහල් රෝගීන්ගෙන් පිරිගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන ඔක්සිජන් හිඟේ හේතුවෙන් තවත් කොවිඩ් රෝගීන් 25 දෙනෙකු මිය යමේ සිද්ධියක් ජයිපූර් ගෝල්ඩන් රෝහලෙන් වාර්තා වුණා. රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඔක්සිජන් මෙට්‍රික් ටොන් 3.5ක් රජයෙන් ඇනුම් කර තිබූ අතර එම ඔක්සිජන් තොගය ඊයේ පස්වරු 5ට රෝහල වෙත ළඟා වීමට නියමිතව තිබූ බවයි. එහෙත් ඔක්සිජන් තොගය රැගෙන එන විට ඊයේ මධ්‍යම රාත්‍රිය පසුව තිබූ බව සඳහන්. ඒ වන විටත් රෝගීන් 25 දෙනෙකු ඔක්සිජන් හිඟෙන් මියගොස් සිටි බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. රට තුළ පවතින කොවිඩ් අවදානම් තත්ත්වය හමුවේ එල්වෙන මේ මාස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා තැබුණු ඇතේ. ළමා උද්‍යාන, සැනකිලි, සංගීත සංදර්ශන, වෙරළසාද, පිහිනුම් තටාක, කැසිනෝ, රාත්‍රී සමාජශාලා හා ස්පා වසා දමා ඇති අතර උපකාරක පන්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවසර හිමිවන්නේ නැහැ. එසේම පාසල්, දිවාසුරුකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් 50% ධාරිතාවෙන් ක්‍රියාත්මක විය හැකියි. ගෘහස්ත උත්සව, එලිමහන් උත්සව සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට අවසර හිමි නොවන අතර කිසිදු මහජන ඒකරාශී වීමකටද අවසර හිමිවන්නේ නැහැ. මංගල උත්සව වෙනුවෙන් ශාලාවේ ආසන ධාරිතාවෙන් 50% නොඉක්ම වන ලෙසට උපරිම වශයෙන් අමුත්තන් 150 දක්වා ආරාධනා කිරීමේ හැකියාව පවතින අතර ලබා දී ඇති උපදෙස්වලට අනුව කටයුතු කළ යුතුයි. කොවිඩ් හේතුවෙන් මරණයට පත් වූවන්ගේ හැර අනෙක් අවමංගල්‍ය උත්සව සඳහා ලබා දී ඇති උපදෙස්වලට අනුව ඕනෑම වේලාවක උපරිම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකුට පමණක් සහභාගී විය හැකියි. පැමිණෙන පුද්ගලයන් ප්‍රමාණය අවම කිරීමට ගත හැකි සියලු පූර්වාරක්ෂාවන් ගත යුතු බවටයි එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. එක් නිවසකින් හෝ නවාතනකින් පිටව යාමේදී අත්‍යවශ්‍ය සේවා හෝ අවසර ලබා දී ඇති ක්‍රියාකාරකම්වල නිරත වන්නේ නැත්නම් පිටවීමට අවසර ලබා දී ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහන සේවාවලදී බස් රථවල මෙන්ම දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර හිමිවනවා. රජයේ සහ පෞද්ගලික කාර්යාලවලට උපදෙස් ලබා දී ඇත්තේ අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමටයි. හැකි සෑම විටකම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතු බවද අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව COVID-19 අවදානම ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති පසුබිමක ඩෙන්ගු සහ මැලේරියා වැනි රෝගද නැවත හිස එසවීමේ අවදානමක් මතුව තිබෙනවා. වර්ෂා සමය ආරම්භ වීමත් සමග ඩෙන්ගු රෝගය නැවතත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙම වර්ෂය තුළ පමණක් මෙරටින් ඩෙන්ගු රෝගීන් 5600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඒ අනිවාර්යෙන්ම සියලු දෙනාගේම අවධානයට යොමු විය යුතු කාරණයක් වශයෙන්ුයි අප අවධාරණය කර සිටින්නේ. මඩකලපුව දිස්ත්‍රික්කය ඩෙන්ගු රෝගයේ වැඩිම අවදානමට ලක්ව ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ පසුවන්නේ එම අවදානම් ලැයිස්තුවේ දෙවන ස්ථානයේයි. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක එම ලැයිස්තුවේ පිළිවෙලින් තෙවන සහ සිවන ස්ථානවල පසුවනවා. මේ අතර මැලේරියා රෝගයද මේ වන විට මෙරට තුළ ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍යාංශ විසින් අනාවරණය කර තිබෙනවා. අපේ රටේ වාරි පද්ධතිය ගංගා ඇලදොළවල් වල පිරිසිදු වතුර තිබෙන නිසා ජලයේ මදුරු කීට වර්ධනය වෙන්න පුළුවන් නිසා නිතරම මැලේරියා අවදානමේ තිබෙනවා. මක්නිසාදයක් මදුරු වාහකයේ සිටිනවා. වාහකයා වර්ධනය කිරීමට පරිසර සාධක සියල්ලම ලංකාවේ තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට නැවත පැමිණෙනවා. තියෙනවා. ඔවුන් හරහා මෙම රෝගය රට තුළට ඇතුල් වීමේ අවදානමක් තියෙනවා. ගුවන්තොටුපළේදී සිදු කරන පරීක්ෂාවන් දිගින් දිගටම සිදු කරගෙන යනවා. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ දඹුල්ල පැල්වෙහෙර කියන නිරෝධායන මධ්‍යස්ථානයේදී රෝගීන් 7ක් හඳුනාගත්තා. මෙම රෝගය රට තුළට ගියොත් එහෙම රෝගය පැතිරීමේ විශාල ඉඩකඩක් තියෙනවා. මැලේරියා රටකට යන්න කලින් සතියක් කලින් පටන් ගන්න ඕන මැලේරියා ඖෂධ වළක්වාගෙන ඖෂධ. ඊට පස්සේ සතිපතා ඒ විදේශයේ සිටින කාලය තුලත් සතිපතා ඒ ඖෂධ ලබා ගන්නවා. ඊට පස්සේ ලංකාවට නැවත ආවයින් පස්සේ සති 4 කාලයක් තුල ඒ ඖෂධ ලබා ගන්නවා. ඉතින් වැඩගත් දෙයක්. අවශ්‍ය සියලුම ඖෂධ රජයේ මගින් නොමිලේ දෙන්නේ. රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගතය පිළිබඳ ඔබගේ අවධානය නිරන්තරයෙන් යොමු වන්නාසේම ඩෙන්ගු, මැලේරියා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාද මහ ජනතාව වශයෙන් ඔබගේ සහයෝගය සෞඛ්‍යාංශ නිරන්තරයෙන් අපේක්ෂා කරනවා. එහෙයින් සතියට එක් දිනක් හෝ ඔබගේ නිවස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීම සඳහා ඔබගේ අවධානය යොමු කරවන ලෙස වගකිව යුතු මාධ්‍ය මෙහෙවරක නියැලෙන අපද ඔබට සිහිපත් කර සිටිනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපි බොහොම පැහැදිලිව කිව්වා මේ ජනාධිපති කොමිෂන් වාර්තාව අතිගරු ජනාධිපතිතුමාට ලැබුණාට පස්සේ ඒ වාර්තාව ගැන අධ්‍යයනය කළා. ඒ වගේම මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අපරාධ අංශයත් ඒ වගේම ත්‍රස්ස විමර්ශන අංශයටත් මේ වගකීම් ටික පවරලා තිනවා. මේකට උදව් කරපු හැම කෙනෙකුම නීතිය රැහැන්ට අසු කරන්න ඕන. ඒකට හිටපු ඇමතිවරයෙක්ද කොයි ආණ්ඩුවේ හිටියද මේ ආණ්ඩුවේ ඉන්නවද ප්‍රශ්නයක් නැහැ. නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතුයි. මොකද හේතුව මේ රටේ එදා යුද්ධෙන් පස්සේ නැවත මේ ඇතිවෙච්ච ඊටාම ඛේදවාචකය. හැබැයි අපි යහපාලන ආණ්ඩුව කරපු දේ කරන්න ගියේ නෑ. යහපාලන ආණ්ඩුව වුණා නම් එහෙම යහපාලන ආණ්ඩුව නම් අද බලයේ තිබුණේ. එහෙම වුණා නම් එහෙම මේ පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන ඒගොල්ලන්ට දඩයන් කරන්න ඔක්කොම දඩයන් කරයි. දේශපාලන වශයෙන් ඒගොල්ලෝ විරුද්ධ වෙන ඔක්කොම ගෙනල්ලා ඇතුලේ දායි. ඒකයි කරේ. එදා වරදක් නැතුව හිරේ ගිය කී දෙනෙක් ඉන්නවද අපි විපක්ෂයේ ඉඳද්දි. අපි ඔක්කොම දඬුවම් ලැබුවා ඒගොල්ලන්ගේ. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. අපි මේක බාර දීලා තියෙන රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට. රජය විසින් විපක්ෂයේ මර්ධනය කිරීමට දරන උත්සාහයන්ට රිහිව පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ රජය මේ වෙනකොට විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා මර්ධනය කරන්න විපක්ෂයේ හඬ නවත්තන්න නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂයෙන් පෞගිය සතියේ හරෙන් ප්‍රාන්දු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු තුල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තොරතුරු ගණනාවක් හෙළි කරා. ඒක ඇත්තටම විපක්ෂයේ වගකීම. රජය කිව්වේ ජාතික ආරක්ෂාව, රටේ ආරක්ෂාව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් කෙටි කාලයක් තුල සියලුම මේකට වගකීම් උත්තන් අත්නකට අරන් නීතියට ක්‍රියාත්මක කරනවා කියලා තමයි රජය බලයට පත් වෙනකොට මැතිවරණට කලින් කිව්වේ. දැන් පාස්කු ප්‍රහාරයට සිදු වෙලා ඒ අවසනන්ත සිද්ධිය සිද්ධ වෙලා අවුරුදු දෙකක් පහ වුණා. දැන් මේ පහුගිය 21 වෙනිදාට. අද ඇත්තටම හරෙන් ප්‍රාන්දු මැතිතුමා පස්සේ එළවන්න නෙමෙයි තියෙන්නේ රජයට. ඒ කරුණු හොයලා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. සමගි ජන බලවේගයේ හැටියට අපි මේ සම්බන්ධයෙන් පැහැදිලිවම කියන්න ඕනේ පාර්ලිමේන්තුව තුලදීත් අපි සියලු මන්ත්‍රීතුමන්ලා අපේ සහෝදර මන්ත්‍රීවරයා වෙනුවෙන් අපි වෙණී හිටිනවා. රජය බලාපොරොත්තු වෙනවා නම් අපේ හඬ නිහඬ කරන්න අපි කිසිසේත්ම ලෑස්ති නැහැ. රටේ ජනතාව වෙනුවෙන් අසාධාරණ වෙනුවෙන් අපි හඬ නගලා ඒ වෙනුවෙන් පෙනී හිටිනවා කියන එක පැහැදිලිවම මතක් කරන්න ඕන. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ගෑස් සිලින්ඩරේ එන ගෑස් ප්‍රමාණය අඩු කරලා නැහැ. පැහැදිලිවම අපිට කාලයක් තිබුණා. මට මතකයි ගෑස් එනකන් අපි පෙරායකට වෙලා බලාගෙන හිටපු කාලයක් තිබුණා. ඒව සියල්ලම නතර කරලා අද ගෑස් මිලත් අඩු කරලා දෙනකොට මේ ජනතාවට වැඩිය මේ සියල්ලම පතුරවන්නේ මේ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම තුළ රට සෞභාග්‍යයකට යනවා මිසක් ජනතාව සෞභාග්‍යයකට ගෙනියනවා මිසක් කවදාකවත් ආපස්සට ගෙනියන්නේ නැහැ. රට හදන්න කියලා මහජනයාගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට යන ඇත්තෝ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු අයද තැබෑරුම් වසා දමන්න රටට ආදරය කරන සංවිධාන සහ ජනතාව ගිහි පැවිදි හැමදෙනාම උත්සාහ ගනිද්දී තැබෑරුම් ඇරලා තියෙන කාලය දික් කරන්න මිනිස්සුන්ට සල්ලි වීදම් කරන්න අවශ්‍යයි තැබෑරුම් වලට කියලා. ඉතාමත් පැහැදිලියි. දැන් ඔබ දකින්න ඇති 21 වෙනිදා පාර්ලිමේන්තුව තුල නටපු නාඩගම මේ උත්තරීතර පාර්ලිමේන්තුවාවේ මේව බලන්න නෙමෙයි. ලැජ්ජයි පාර්ලිමේන්තුව විනාශ කරා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සම්පූර්ණ වගකීම පහුගිය කැබිනට් මණ්ඩලය ගන්න ඕනේ පහුගිය ආණ්ඩුවේ. මේක මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටවත් මේ ආණ්ඩුවටත් මේක තල්ලු කරන්න දෙන්න බෑ. वतुकरे रुपियल दाख पाड़ी पिरीबादव रजे गत्ते क्रिया मार्गे ये गेसेट नियोगे कम कराम तुम्हारा आपको मां एक अट विरुद्धे बातो आम पुस संगम उसावी है उसावी एंग ये पिरीबादव याना कोटे उसावी टे गिये मामा वितराई नीति जमातुर तक देशीय विशिपाएं काउदरे में इधर पत्ते लाती है ना किला क्यों ना मामा पार्लियामेंट मंत्री दूर अस्वेना ප්‍රධාන සංවර්ධන වැඩ කිසිවක් නැතුව ගම්වල කුඩා කුඩා ග්‍රාම සංවර්ධන වැඩ ටිකක් තමයි අද ජනාධිපතිතුමා ඉටු කරමින් ඉන්නේ. ඒ අතරේ රට බංකොලොත් වීමේ අනතුරක් අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තමන්ගේ අසාර්ථකභාවයත් එක්ක ආණ්ඩුව ඇතුළේලු ගැටුම් පැන නැගිලා තියෙනවා දේශපාලන ප්‍රශ්න. බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ ඉදිකළ බස් නැවතුම්පළ ජනතා අයිතියට පත් නොකිරීම සම්බන්ධයෙන් සියත අපකල අනාවරණයෙන් අනතුරුව එය කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මීගහකිවුල නගරයේ අලුතින් ඉදිකරුණු බස් නැවතුම්පළ වසර කිහිපයක් ගතව ඇතත් ජනතාවට විවෘත නොවීම සම්බන්ධයෙන් අප සියත ප්‍රවෘත්ති විකාශය තුලින් රටට අනාවරණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා නව බස් නැවතුම්පළ ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නව බස් නැවතුම්පළ විවෘත කිරීමත් සමග කළුගහ කඳුර පිටමාරුව ඇකිරිය පොල්ගහ අරාව ආදී ගම්මාන සඳහා ගමන් ආරම්භ කරන බස් රථ සියල්ලම මෙම බස් නැවතුම්පළෙන් පිටත් වීම සිදු කෙරෙන අතර ඒ අනුව නගර මැදේ තිබුණු වාහන තදබදයද අවම වනු ඇති බවයි අපේක්ෂා කරන්නේ. මේ අතර විහාරස්ථානයක් නොමැතිව සිටි රත්නපුර ධම්මානන්ද හිමියන් පිළිබඳ සියත ප්‍රවෘත්ති තුළින් අප අනාවරණය කිරීමෙන් අනතුරුව දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් උන්වහන්සේට විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දුන්නා. සියත රූපවාහිනියේ අප වරින් වර එගොඩ මල්ලව ප්‍රදේශයේ ඉදිවන මෙම භික්ෂු වැඩිහිටි මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු ඔබට ඉදිරිපත් කළා. පසුගියදා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙම පුණ්‍ය භූමියේ රෝපණය කිරීම සිදු කෙරුණා. පින්බිම ගොඩනගන්නට අප කළ අනාවරණයෙන් අනතුරුව මේ සඳහා දායකත්වයේ ලබා දුන් පින් සිත් ඇති ඔබ සියලු දෙනාටම අපද කෘතඥතාවය පිරිනමනවා. දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳව ප්‍රායෝගික යථාර්ථය අනුව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බඳුන ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර දේශීය වශයෙන් පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමටද ඉදිරියේදී කටයුතු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ආනයනික විෂ පොල්තෙල් සම්බන්ධයෙන් පසුගිය දිනවල මෙරට තුල දැඩි කතාබහක් නිර්මාණය වූ අතර එෙහිදී දේශීය කර්මාන්තකරුවන් දිගින් දිගටම මාධ්‍ය හමු කැඳවුමින් ප්‍රකාශ කළේ දේශීය වශයෙන් මෙරට තුල පොල්තෙල් නිෂ්පාදනයට හැකියාව ඇතත් එලෙස පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවයි. කෙසේ නමුත් දේශීය කර්මාන්තකරුවන් දිරිගෙන්වීමේ අරමුණින් මෙරට තුලදීම පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සඳහා මේ වන විට තීරණයක් ගෙන තිබෙනවා. හැමෝම දන්නවා දේශීය පොල්තෙල් කර්මාන්තකරුවගේ හඳුනාගත් ෆැක්ටරිස් 500ක් 600ක් පමණ මේ රටේ තියෙනවා විවිධ ප්‍රදේශවල. මේ වගේ බහුතරයක් වහලා දාලා තිබුණේ. එතකොට මේ වහලා දාන්න හේතුණු කාරණා මොනවද? ඒ හේතුණු කාරණා අතර පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා දේශීය කර්මාන්තකරුවාට දේශීය පොල්තෙල් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රට තුල නැහැ. අමුද්‍රව්‍ය ලබා ගැනීම හැකියාවක් නැහැ. ඒත් එක්කම ප්‍රතිපත්තියක් හැටියට විවිධ ජාතියේ තෙල් පරිභෝජනය සඳහා ආනයනය කිරීමට අවසර දී තිබුණා. තෙවනුව පොල් තෙල් සහ වෙනත් ආදේශක තෙල් මිශ්‍ර කර විකුණන්න පුළුවන් කියලා ගැසට් එකකුත් ගහලා තිබුණා. ඉතින් ඔය කාරණා විසඳන්න නැතුව පොල් තෙල් කර්මාන්තය සංවර්ධනය කිරීම කල නොහැකි කලට. ඒ නිසා කැබිනට් මණ්ඩලය අපිට අනුමැතිය දීලා තියෙනවා අමුද්‍රව්‍ය ආනයනය කරලා දේශීය කර්මාන්තකරුවාගේ කර්මාන්තය නැවත ගොඩනැගීම. ඒ අනුව අපිට නොබෝධිනකින් මේ දේශීය කර්මාන්තකරුවාගේ අමුද්‍රව්‍ය ගැටලුව විසඳිලා තෙල් ආනයනය කරන වෙනුවට අමුද්‍රව්‍ය ආනයනය කරලා තෙල් රට තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති වෙනවා. බොහෝ විට අපි විශ්වාස කරනවා ස්ථාවර මිලකට ලබා දීමේ හැකියාව දේශීය කර්මාන්තකරුවාට ඇති වෙනවා. මේ අතර දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳව ප්‍රායෝගික යථාර්ථය අනුව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා. අද දින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පාරම්පරික දේශීය පොල්තෙල් නිෂ්පාදකින් සහ පොල්තෙල් ආනයනකරුවන් සමග පැවති සාකච්ඡාවේදී සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ෆාම් ඔයිල් ආනයනය කිරීම තහනම් කිරීමත් සමග පැන නැගුණු ප්‍රායෝගික ගැටලු පිළිබඳව මේ වන විටත් කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි. ඒ අනුව කිසිදු දේශීය කර්මාන්තයකට හෝ ව්‍යවසායකයෙකුට අනිසි ඍණාත්මක බලපෑම් ඇති නොවීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු විශේෂ භාර අමාත්‍යවරුන් කටයුතු කරන බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. දැන් සියත පිටිය මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නැංවීම උදෙසා අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එෙහිදී වොලිබෝල් ක්‍රීඩාව නැංවීම සඳහා අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයින් සොයා යාමට ග්‍රාමීය මට්ටමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කර සිටියා. වසර 12කට අධික කාලයක් වොලිබෝල් සම්මේලනයේ විවිධ තනතුරු දරා තිබෙන කංචන ජයරත්න මහතා ඉදිරියේදී වොලිබෝල් ක්‍රීඩාව මෙරට තුල නංවාලීම සඳහා වැඩපිළිවෙල රැසක් ආරම්භා තිබෙනවා. විදන්නවා අද ලංකාපුරාම විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස්වල විවිධ ප්‍රදේශවල ක්‍රීඩකයෝ ඉන්නවා, ක්‍රීඩා සංගම් තියෙනවා. හැබැයි නිවැරදි දත්ත තොරතුරු එක තැනක රැස් කරලා එක තැනක ඒ කටයුත්ත මෙහෙවෙන සමහර ලාවට එක එක තැන්වල එක එක විදිහට ක්‍රීඩා අමාත්‍යාංශයේ කොටසක් තියෙනවා, අධ්‍යාපන අමාත්‍යාංශයේ කොටසක් තියෙනවා. නිසා මේක එක තැනකින් මූලස්ථානයක් හැටියට අපි සම්මේලනයක් හැටියට අපි කටයුත්ත කරමු කියලා අපි සාකච්ඡා කරගත්තා. එනවා අපි හිතුවේ වොලිබෝල් ක්‍රීඩා සමාජ කොච්චරක් තියෙනවද, ඒ වගේම වොලිබෝල් ක්‍රීඩා පිටි කොච්චරක් තියෙනවද, වෙරළ ක්‍රීඩා පිටි, වෙරළ වොලිබෝල් ක්‍රීඩා පිටි කොච්චරක් තියෙනවද, ඒ වගේම ඒවා අපිට අපේ තියෙන ජාතික සංගමයට යටතේ තියෙන අනුබද්ධ සංවිධාන සම්බන්ධ කරගෙන ඒ වගේම වෙන් වශයෙන් අනිත් පැත්තෙන් ගත්තාම අපිට පාසල් තුලත් මේ වොලිබෝල් ක්‍රීඩාව කොයි මට්ටමේ පැවැත්වෙනවද, කොයි ප්‍රදේශවල, කොයි ස්ථානවල ක්‍රීඩා පිටින් තියෙනවද කියන එක අපිට පාසල් වොලිබෝල් සංගමයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, ක්‍රීඩා අමාත්‍යාංශයත්, ඒ වගේම අපේ අනුබද්ධ සංවිධානත්, ඒ වගේම අපේ සියලුම විධායක කමිටු නිලධාරීන් සම්බන්ධ කරගෙන අපි ජාතික සංගණනයක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ පැවැත්වීම සඳහා අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේක අපිට ව්‍යවස්ථාපිත සංගම් සඳහා අපිට කරන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයකට ගත්තාම යුදා හමුදාව, පොලිසිය, නාවිකා හමුදාව, වන හමුදාව වගේ ඒවත් අද තාම ශක්තිමත්ව මේ කටයුතු ක්‍රියාත්මක කරලා අපි ඒවත් ව්‍යවස්ථාපිත සංගම් හැටියට ඒ කටයුතු තොරතුරු ලබා ගැනීම සඳහා මේ කටයුතු අපි සූදානම් කරලා තියෙනවා කියන එක කියන්නට ඕන. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.